දිවට වැඩම කර උතුම් වූ පොසොන් පොහොය දිනේ ඔබත් මිනිසුන් ලෙස යලි සිතන්න දන දන කල වැරදි නොදන කල වැරදි නිවැරදි කරගන්න බුදු දහමින් පෝෂණය වන් පින් රැස් කරගන්න මහන්සි වන්න පොසොන් සතිය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගායනා කිරීමේ සූදානම් ඉන සුමිරුගේ එකතුවට අද අපිත් එක්ක දක්ෂින් කිහිප දෙනෙක්ම ඇවිත් ඉන්නවා ඔවුන්ගේ සුමිරු ගායනයත් ඒ ගායනයන් තුළ තියෙන අර්ථාන්විත රසයත් ඔබේසිත් සුවපත් කරાવી කියන බලාපොරොත්තුවෙන් ඔබ මේ රැඳී සිටින එසෙන් ඩ්‍රාමා ඇකඩමි ප්‍රෝග්‍රෑම් හරිදේ ටීවී සමගි. බුදුගේ සමුජ්ජයේ එන හරවත් ගීතයකින් තමයි අපේ වැඩසටහන ආරම්භ කරේ. ඉතින් අපි ඊළඟටත් රසවින්දින සූදානමින් ඉන්නේ එවැනි වූ හරවත් ගායනයක්. ඉතින් මම ආරාධනා කරනවා දසුනි නංගි ඔයාට බුදු ගීයක් ගායනා කරන්න. බොදු බැති ගීයක් ගායනා කරන්න. ඉතින් මේ ගීතේ ගැබ්බලා තියෙන හරය නම් හරි බරසාරයි. ඉතින් මං ආරාධනා කරන චමිදුවාට ගීතේ ගායනා කරන්න. අකල සතම බොදු බැතියෙන් නම දින දුර හැර හැම වේදේ සුගත තථාගත लोक शिवं कर शंभु श्री पादे श्री पादे श्री पादे हाँ श्री पादे
පෞදුරුවේ සිත යහමකට නැමි නෙතෙන් පලක් නැත සැක වැඳ නොගතොත් මුනි සිරි පතුර සුමි කරුණාවයි කරුණාවයි සමන් දෙවි දුත් කරුණාවයි 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 තදාගත ලෝක සිවන්ත සම්බුදු සිරිපාදේ 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 හා සිරිපාදේ හා සිරිපාදේ ඊළඟට රසවිඳින සූදානමින් ඉන්න ගීතයක් අපි පුංචි කාලේ ඉඳන්ම දැනගෙන හිටපු ගීතයක්. ඉතින් මං නවීන්ට ආරාධනා කරනවා ගීතේ ගායනා කරන්න. බුදු පියාණනේ ඔබේ පාද කරණෙමි පින් සියට මේකට සනසා හෙලෝ බැලෝ නෙත් සිත් බඳවා දහම් මාමාවෙන් තිලෝව දෙමු බුදු පියාණනේ ඔබේ පාද කරණෙමි මිනිපා බුදු පියාණනේ ඔබේ පාද කරණෙමි මිනිපා සසර සයුර කටනෝ කාවයි නිමල අමිල මෙත් සිලිලාරයි ලොවේ අනගේ ගුණදම් මුහුදයි බුදු පියාමගේ බවේ අඳුර නැසුමිනි පහරයි බුදු පියාමගේ බවේ අඳුර නැසුමිනි පහරයි හිමියනි ඔබේ මොහ මග හමුවේ ඇඳෙමි බැඳෙමි දැහැමින් නිබාදේ තිලෝ තිලක සම්බුදු සමිදේ මම දිවාරයේ කිලිනාමි නිය පැන්දාරි මම දිවාරයේ කිලිනාමි නිය පැන්දාරි බුදු පියාණනේ අපි සාමාන්‍යයෙන් අසන ගීතවලට වඩා බෞද්ධ ගීතවල විශේෂත්වයක් තියෙනවා. මොකද මේ බෞද්ධ ගීතවල ශ්‍රද්ධාව කරුණාව ගැබ් වෙලා තියෙනවා. ඉතින් අපි ඊළඟට රසවින්දනය කරන්න සූදානමින් ඉන්න ගීතයත් එවැනිම වූ රසයන් ගණනාවක් තියෙනවා. ඉතින් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව ඒ ගීතයත් රසවිඳිමු. Do the good.
गायना करान दासुनी इति मंग आराधना करनो नांगे वाट ए गीते गायना करान इति पिसो भगवा अरे हम महाराज तुम सिंह महिमा दस कंकली
අපරිමාණ බොදු බැතියක් නිර්මාණය කිරීමට සමත්කම් පාන ගායනයක් තමයි දැන් අපි මේ ශ්‍රවණය කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් මම චමිදු මල්ලිට ආරාධනා කරනවා ඔහුගේ ගායනය ඉදිරිපත් කරන්න. සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙල රන්දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා රත්න මාලිස කිරණයි මහා බෝසෙවණයි තිසාවැවයි සීගිරියයි මගේ උරුමයයි රත්න මාලිස කිරණයි මහබෝසෙවණයි තිසාවැවයි සීගිරියයි මගේ උරුමයයි සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙල රන්දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා හේතු වාසනා වේවා හේතු වාසනා අපුරු ගීතයන් රසවින්දනය කරපු අපි නැවතත් සූදානමින් ඉන්නේ තවත් ගීතයක් රසවින්දනය කරන්න. ඉතින් පඬිත් අමරදේවයන් විසින් ගායනා කරන ගිලෙමි ඔබේ ගුණ ගීතය ගායනා කරන්න මම නලින් මල්ලිට ආරාධනා කරනවා. Oh,
जो समी दे तिलो आग बुदो समी दे दिलिम ओबे गुनमे वंदिम ओबे दम सादे वंदिम वंदिम ओब पादे तिलो आग बुदो समी दे तिलो आग बुदो समी दे ගීතයකට පුද්ගලයෙකුගේ භාවමය මෙන්ම බුද්ධිමය රසයන් උද්දීපනය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ ගීතය මොනතරම් අලංකාර ගීතයක් වෙනවද ඉතින් අපි දැන් මේ රසවින්දින සූදානමින් ඉන්න ගීතයත් එවැනිම වූ ගීතයක් ගීතයක් ගායනා කරන්න සූදානමින් ඉන්නවා චමිදු මල්ලි. ඉතින් මම ආරාධනා කරනවා බැති ගීය ඉදිරිපත් කරන්න. පිටක් නැති සරණක් නැති සතුටක් නැති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලාගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරලක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලාගේ හිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ නිවනක් නැති ගෙදරක් නැති ගමනක් වෙති බෙරසක් ඇති මේ සසර දනව්වේ අපි අසරණ වෙලාවකේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපූර්ව බැතිගියන් අහන අතරතුර මම කැවති තවත් විශේෂ දෙයක් ගැන කතා කරන්න. ඒ තමයි මේ සෙන් ඩ්‍රාම ඇකඩමි එක ගැන. එසෙන් ඩ්‍රාම ඇකඩමි කියලා කියන්නේ දක්ෂයන්ටම වෙන්නුණු හොඳම තෝතැන්න. ඒ වගේම තමයි ගායනයට, රංගනයට, නර්තනයට, නිවේදනයට මෙන්ම නිරූපණයට කැමති හැම දෙයකටම හම්බෙන සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම තමයි කියන්න ඕනි තවත් විශේෂ දෙයක් තියෙනවා. මේ සෙන් ඩ්‍රාම ඇකඩමියකට සම්බන්ධ වෙන හැම දෙනාටම වගේ මේ අලුත් අත්දැකීමක් තමයි කැමරාවක් ඉදිරියට ගිහිල්ලා කොහොමද වැඩ කටයුතු කරන්නේ ඒ වගේ විවිධ අවස්ථාවන් අපිට ගණනාවක් හම්බෙනවා. ඒකත් මේ සෙන් ඩ්‍රාම ඇකඩමියකෙන් මගින් හම්බෙන සුවිශේෂී අවස්ථාවක්. ඉතින් ඒක අපේ ජීවිතයේ ඉදිරි මගට හොඳ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් කතා කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. අපි ඇකඩමියකට සම්බන්ධ වෙන මුල් කාලේ ඉඳන්ම මේ වෙනකම්ම අපිට ගොඩක් උදව් කරපු ආයතනයක් තියෙනවා. ඒ තමයි මේ හරිදේ ටීවී ආයතනය. ඉතින් මේ ආයතන කළමනාකාරතුම ඇතුළු සියලුම දෙනාට අපිට මේ අවස්ථාවන් ලබා දෙනවට බෙහෙවින්ම ස්තුති වෙනවා. ශ්‍රී ලංකාව කියලා කියන්නේ ඈත අතීතයේම බෞද්ධත්ව කරපින්නා කියන අප රට. ගමයි පන්සලයි වැවයි දහගබයි කියන චතුරිද සංකල්පයන්ගෙන් සුසඳුණු ශ්‍රී ලාංකිකයින් පොසොන් පෝය සඳහා මහත උනන්දුවකින් තමයි සැරසෙන්නේ. ඉතින් මේ පොසොන් පෝය ගැනත් කතා කළ යුතුම මාතෘකාව අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් එදා දඹදිව ඉඳලා ශ්‍රී ලංකාවට අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන සද්ධර්මය ලංකාව පුරා ප්‍රචලිත කරන්නේ මෙන්න මේ උතුම් පොසොන් පෝය දවසක. එදා රජකම් කරපු දෙවන පෑතිස් රජ සමයේ සිදුණු මේ අසීමිත සිදුවීම මෙරට ආගමික, සංස්කෘතික, සමාජීය වශයෙන් ප්‍රබන්ධයක් ඇති කිරීමට සමත්කම් පානවා. ඒ වගේම තමයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ හරහා දර්ශනය තමයි ලෝකයා දුකින් පිරී ඇති බවත්, ඒ තෘෂ්ණාව නිසා මුල්වන බවත්, ඒ මුලිනි පුටා දැමීමේ නිවන් මඟ අවබෝධ වෙන බවත්ය. ඉතින් ඒ පණිවිඩය රැගත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණියේ බුදුදහම ප්‍රචලිත කරන්න. එතෙක් ශ්‍රී ලංකාව ජන සමාජය තුළ පැවති ආ වූ ගස් ගල් අදහන සංස්කෘතිය මුළුමුලින්ම නැවතිලා එතැන් පටන් ශ්‍රී ලාංකිකයින් වෙහෙර විහාර දාගබ් ඉදිකළ කලා නිර්මාණ වගේ බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියනවා. ඉතින් කතා කරන්න ඕනි විශේෂම දේ තමයි එදා සිට අද දක්වාම ඒ සංස්කෘතිය නොබෙදී නොසැලී පැවතීම. අපුරු ගායනයන් රසවිඳපු අපි ආයෙත් සූදානම් වන්නේ එවැනිම වූ ගීතයක් රසවින්දනය කරන්න. ඉතින් මම ආරාධනා කරනවා නවින් මල්ලිට ඔහුගේ ගීතය ඉදිරිපත් කරන්න. ලාදලුබෝ පත් සෙමින් සැලෙනසේ
පිපිනි වන්මල් සාදුකාරදී නිවි පහන්නිය උදෑසනක් සේ ලාදළුබෝපත් සෙමින් සැලෙන සේ සාමාන්‍යයෙන් අසන ගීතවලට වඩා බෞද්ධ ගීතවල රසයන් ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම මේ බෞද්ධ ගීතවල ගැප්ලා තියෙන රසයන් විදිහට ශෘංගාර රසය, කරුණා රසය, වීර රසය එවැගේම ඒ වගේ රසයන් ගණනාවක් තියෙනවා. ඉතින් අපි ඊළඟට අහන සූදානමින් ඉන්න ගීතේ හරි අපූර්ව රස ගැනීම් ගණනාවක් තියෙනවා. මම ආරාධනා කරන දසින ඔයාට බැති ගීයක් ඉදිරිපත් කරා. පුරවමු අපි සංසාරේ
कहे तब मत संसारे। अबे मैं सुमेरु की एकतुए බුදුරජාණන් වහන්සේගේ ගුණ බැතියෙන් ගායනා කරන්න නැවතත් සූදානමින් ඉන්නවා චමිදු මල්ලි. ඉතින් චමිදු මල්ලි පටන්නේ ආරාධනෙ. දුකානනේ යලි වටිනුමනේ මේ ලෝකේ අලි යන සිතා සිත් පුරා අඳුරින් නේලා ඉන්නා මේ අපි යන සිතා මියදිලා ගුණදම් මේලා බුදුබණම අමතක වෙලා අනුකම්පා වෙලා අපි ගැන යලි සිතා වඩිනුමන විනිදු කානනේ අපි අසරණ වෙලා කරුණා ගුණ යොමා මුදවා ගන්න යලි නුමනේ සේනක් වෙන්න බුදු හිමියනේ බුදුබණ නිසා සැනසුනා දෙව් බඹු පවා මුළු මිහිතලය කම්පා වුණා මෝහෙන් මුලා වීමෙදා සංසාරයේ තණ්හාවෙන්ම මුසපත් කළා ඉස්සර වගේ නොවේ බුදුබණ ඇහූ අපේ සිතුවිල්ලක්ම යටපත් කළා අනුකම්පා වෙලා අපි ගැන යලි සිතා වඩිනුමන විනිදු කානනේ අපි අසරණ වෙලා කරුණා ගුණ යොමා මුදවා ගන්න යලි නුමනේ සරණක් වෙන්න බුදු හිමියනේ සරණක් වෙන්න බුදු හිමියනේ බුද්ධ දේශනාවට අනුව සංසාරයේ දුක නිවන එකම මඟ ධම්මයි. අද දවසේ බුද්ධ ධම්ම සංඝ ගුණ ගායනා කරමින් පැවතු අපේ වැඩසටහනේ අවසන් අදියරේ තමයි මේ ඇවිල්ලා ඉන්නේ. සදහම් සිසිලින් ඔබේ සිත් සුවපත් වේවා කියන බලාපොරොත්තුෙන් අදට අපි ඔබ යාලුවන්ගෙන් සමුගන්න අතරතුර අද අපේ වැඩසටහනට පැමිණි නලින් මල්ලි ඔයාටත් චමිදු මල්ලි ඔයාටත් දසුනි නංගි ඔයාටත් ස්තුතිවන්ත වෙන අතර නැවතත් සුපුරුදු පරිදි ඔබ යාලුවන්ගේ පැමිණීමේ බලාපොරොත්තුෙන් මේ සෙන් ඩ්‍රාම අකඩමි ප්‍රෝග්‍රෑම් හරිදේ TV